යාළුව අතර රෝග ටිකක් අඩුයි. සබ්‍රක්මචාරින් වංශලා ටිකක් අඩුයි. අපි මාස 3ක් වස්වසලා සබ්‍රක්මචාරින් වංශලාට කියනවා දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තුපං ආයස්මන්තෝ පස්සන්තෝ පරිකරසාමි ආයස්නි අපි උතුරට මාස 3ක් එක තැන හිටියා. ඔය ඇත්ත මගේ වැරද්දක් දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ සකකිරුවා නම් හෝ මට කියන්න මාත් එක දැක්කොත් මම පිළියම් කරගන්නම් කියලා. එහෙම සංස්කෘතියක් කොහෙද තියෙන්නේ? අපි ඔක්කොම වැඩි වසංගන මම හරි කියන පදනේ මේනේ හැම ප්‍රවෘත්ති සංදර්ශනයක්ම යන්නේ, හැම නව කතාවක්ම ලියන්නේ, හැම ටෙලි ඩ්‍රාමා එකක්ම ලියන්නේ, හැම චිත්‍රපටයක්ම හදන්නේ. ඒක බලනකොට අපි අමතක කරලා ඒක බලන්න අපි කොච්චර කැමතිද? නමුත් මේක ඇතුළේ යන ටෙලි ඩ්‍රාමා එක, මේක ඇතුළේ යන චිත්‍රපටිය පොඩ්ඩක් බැලුවොත් පේනවා ඒ අනිත්‍යතාවයේ බලපාන රූප බැලුවත්, වේදනා බැලුවත්, සංඥා බැලුවත්, සංස්කාර බැලුවත්, විඥාන බැලුවත් ඒ තුනේම තියෙනවා සංස්කාර ලක්ෂණේ. හට ගන්නා ගතියක් තියෙනවා, රංගණයක් තියෙනවා, හමාප්තියක් තියෙනවා. රූප රඟ හට ගන්න හැටි සා රංගණයයි එයාගේ සමාප්තියයි, වේදනාවක් හට ගැනීම රංගණය සා සමාප්තිය වෙනස්. ඊටදී සංඥාව වෙනස්, ඊටදී සංස්කාර වෙනස්, ඊටදී විඥාන. හැබැයි ඔක්කොටම තියෙන පොදු ලක්ෂණ තමයි හැමේ උපාදෝපඤ්ඤායති වයෝපඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. අපි ලෝකේ කොයි තුත්තු කුඩිය කියලා බැලුවත්, පිටසක්වලකට කියලා බැලුවත් ඔච්චරම තමයි. ඔක්කොම දැකලා අතරගත නෙලිගිඩියක් වගේ නේ බුදුජානසයේ සඳහන් කරන්නේ. මේ ලෝකේ සංස්කාර ගොඩක්. ඔකේ හැම එකටම උපාදයක් හටගනිවත් තියෙනවා. ඔකේ රංගණයක් තියෙනවා, තිතස අඤ්ඤතත. ඊට පස්සේ වැයවීමක් තියෙනවා. ඉතින් ඔකේ නංවනං හදාගෙන අපි තවලින් දශකේ අපේ මන්ද දශකේ ඉනකොට උවට නම් දාන දාන නම් දාන වෙනස්. ඊට පස්සේ ක්‍රීඩා දශකේ අවුරුදු 10 ඉඳලා 20 වෙනකොට උව දිහා බලන හැටි වෙනස්. ඊට පස්සේ 20 ඉඳලා 30 වෙනකොට වර්ණ දශකයට යනකොට හැඩවැඩ දාන කාලය එනකොට ඊට පස්සේ ඥාන දශක බල දශක වශයෙන් ඉදිරියට යනකොට අපි මේ පහ දිහා දක්වන ආකල්ප බැලුවොත් එක ජීවිතයක් ඇතුළත පවා රූප සත්ත්වක භාවනාව පෙන්නලා දීලා කියනවා. ඒක හරියට කෙරුවොත් එහෙම තමයි ඇත්තටම අටුවාචාන් වහන්සේලා සඳහන් කරන්නේ, නැත්නම් අපේ බුද්ධඝෝසාචාන් වහන්සේ සඳහන් කරන්නේ. බුදුජානසයේ සඳහන් කළ තැන මම මේ හතර මහා ධාතුන් මේ විදිහට භාවනා කරපු නිසා මට කැමැතිනම් මට ආයුෂ්කල්පයක් ජීවත් වෙන්න පුළුවන්. ඊතරම් අධිකාරී ශක්තියක් එනවා. අපුරු 10ෙන් 10ට 10ෙන් 10ට ඊට පස්සේ අවුරුද්දක් ඇතුළත වගේ කොටස් වලට කඩලා වෙන හැම සිද්ධියක්ම හොඳට වශී කරගන්න පුළුවන් නම් ආයු සංස්කාර තමයි අතේ තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් කොරෝනා හැදලා මැරලා යනවා, සයිරෝග හැදලා මැරලා යනවා, අනම්මන ලෙඩ හැදලා මැරලා යනවා. නමුත් මේක හොඳට බැලුවොත් එතකොට මේ හැම දෙයකම තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මං හිතන හොක් කරනවා, තේරුම් ගන්නවා කියලා මොනවද මේ පහ කියලා. මේ හැම දෙයකටම හට ගැනීමක් තියෙනවා, හැම දෙයකම රංගණයක් තියෙනවා, මැද කොටසක ඊට පස්සේ වැයවීමක් තියෙනවා. මෙන්න මේකේ භාවනා නොකරපේ කරන්න පිළිනවන නම් පිළින්නේ මැද කෑල්ල විතරයි. කවදාකවත් හුස්මක හට ගැනීමක් පේන්නේ නැහැ. කවදාකවත් හුස්මක ගෙවි යෑමක් පේන්නේ නැහැ. ඒක තමයි මේ මායාව කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මජ්ජේ සූත්‍රයේදී සඳහන් කරනවා, ඇතර මජ්ජේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන වෙන දෙයකට, නමුත් ඒතර රහතන් වහන්සේ නමකට තේරෙන්නේ උපාදෝපඤ්ඤායති වයෝපඤ්ඤායති තසඤ්ඤතත්තම් වගේ කියන එක පේන්නේ. හුස්මේ මුල බලනවා, මැද බලනවා, අග බලනවා. ඉගෙන හුස්ම බලනවා කියන එක නෙවෙයි මේකේ අදහස් කරන්නේ. හුස්මේ සම්පූර්ණ චරණයම බලන්න ඕන, හුස්මේ සම්පූර්ණ රචනයම බලන්න ඕන, හුස්මේ සම්පූර්ණ විපරිණාමය බලන්න. ඒක එච්චර ලේසි නෑ. ඒ මොකද අපි රූපේ කියන එක, හුස්ම කියන එක පවතින දෙයක් කියනවා කියලානේ හිතාගන්නේ. බලන්නේ මේ ආනපාන සතිය කියලා ගන්නකො, පිම්බීම හැකිලිම කියලා ගන්න. නමුත් එහෙම එකක් නෑ කියලා නිමිත්තක් දාලා බලන්න ගියාම මේ නිමිති කරන දෙයක් නෑ. එතන හට ගැනීමක් තියෙනවා, විකෘති වීමක් තියෙනවා, නැතිලා යෑමක් තියෙනවා. ඉතින් අපි මේක බිතුසිතුමක් වගේ කියලා බලන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම කම්මැලි හිතෙනවනේ. මේක එහෙම එකක් නැහැ. මෙතෙන් තියෙන්නේ ක්‍රියාවලියක්. අපි ඒ ක්‍රියාවලිය එකක් කියලා හිතාගෙන, ඝණයක් කියලා හිතාන, සන්තති ඝන, කිච්ච ඝන, ආරම්මන ඝන වශයෙන් එකතු කරන්න ගියාට භවනා වැඩිපුර කරන්න කරන්න වෙන හුස්ම කියලා හැම ඒක ඝන දෙයක් නැහැ. ඒක බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා.
ඒ විනාශ වෙන සුළු ගතිය අනිච්ච සංඥාව නම් සංස්කාර ලෝකයේ කියන්නේ පෘථග්ජන ලෝකයේ කියන්නේ නිච්ච සංඥාව. ඒ අනිත්‍ය දෙයකට නිට්ටය කියලා දාගන්න එක තමයි සංඥා විපල්ලාස කියලා කියන්නේ. ඒක හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරගෙන නිච්ච සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, අනත්ත සංඥා. අපි මේ දේවල් මගේ ගෑණි මගේමයි. මගේ ඩෙන්ටි කාඩ් එක මගේමයි. මගේ නිට්ටය දේවල මගේමයි. ඒව වෙනස් වෙන්න බෑ. වෙනස් වුණොත් වහකණ්ඩ ඕන. නැත්නම් ඒකිය මරණ්ඩ ඕන. මේ වගේ අපි අර ඒ නිච්ච සංඥාව දාගත්තට පස්සේ රටවල් යුද්ධ කරනවා. එහෙම නැත්නම් මිනිස්සු අතර බැඳීම් සහ දික්කසාද වීම් තියෙනවා. ඒ මොකද මේ නිත්‍ය දෙයක් හිතාගෙන අපි යන ගමන. ඉතින් කොච්චර මේක සාහසික වෙලා තියෙනවද කියනවා නම් ඒක මැක්ස් වේබර් කියන ඒ ආගමික ශාස්ත්‍රයේ ඉතිහාසයේ හදන එකනත් කියනවා හැම ආගමක්ම ඒක නිත්‍ය කරන්න වෙනමම මොකක්ද කියන්නේ ජාති ආත්සල්යක් හදාගන්න. අපේ ආගම හරි විරුද්ධ වෙන එකෙක් මැරුවට කමන්නේ. අපේ ආගමට අත තියන්නව කනක් කැවුතු කනක් කලු කැවුතු කනක් කපනවක මරනවක ගියාගෙන මේ ආගම තමයි කියන්නේ රණ්ඩුව තමයි තියෙන්නේ. මේ නිත්‍ය කරන්න කියලා සිංහල බුද්ධ ආගම කියන එක මේකේ හදන්න ගිහිල්ලා කරපු විනාශේ ඊට ඉස්සර තිබ්බ බුද්ධ ආගම බොහොම ස්වර්ණමය යුගයක් කිසිම හාමුදුරු කෙනෙකුට අත දික් කළ කියන්න බැරිලු මුන්නාන්සේ මාර්ගඵලයක් ලැබලා නැහැ කියලා. කිසිම අම්බලමක් තිබිලා නැතුණු ලංකාවේ මෙතන වාඩිලා කවුරු රහත් වෙලා නැහැ කියලා. එහෙම තිබුණු ලංකාවක ඒ අවුරුදු ගාණක් යනකොට මේ වුණ සිංහල බුද්ධ ආගම පටන් අරගත්ත අපි තමයි ධර්මද්වීපය කියලා පටන් ගත්තා. පටන් ගන්න කරන කෙරුවාවල් දිහා බලනකොට එහෙම නිත්‍ය දෙයක් මේකේ නැහැ. අපි නිත්‍ය කරලා බලන හුස්ම මං කියන්නම් මම තේරුම් ගත්ත හැටියට අපි ඒව මොකක්වත් නැත්නම් අපි පැවිදි වෙලත් නැහැ. අපි පිරිවෙන් අධ්‍යාපනයට ඇවිල්ලත් නැහැ. සතියත් නැහැ. මොකක්වත් නැතුව අපි නිකන් සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් මිනිස්සෙ ඉන්නේ තන්නේ කර කාමෙනේ. හොඳින් හෝ නරකින් කාමෙ. ඉතින් මචරේ තේරෙයි සමහරලාට මේක නම් ගොයියෝ හරියන්නේ නැහැ. මේක මේ පුදුමාකාර කැඹිරිල්ලක් කියලා හිතන ඇත්තනේ මේ දුඹුරු පාට ඇඳගෙන තියෙන්නේ. මොන හරි එකක් නිසා එතකොට යාට තියෙනවා මේ කාමෙන් ගත කෙරුව ජීවිතේ අනිවාර්යම අපාය කියලා. ඒ වෙනුවට යා කාමෙන් වෙන් වෙනවා කියන අපේ අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. ගිහිගෙ හැර යෑම කියලා සාමාන්‍ය කියන්නේ. අබිනිෂ්ක්‍මණය කියන්නේ කාම ඡන්දයට ප්‍රතිනිධි වශයෙන් පෙන්නන්නේ ඉස්සරණේ අබිනිෂ්ක්‍මණය. අබිනිෂ්ක්‍මණය ගියපු හැම කෙනාටම කාමයේ වෙනුවට නීවරණ ධර්ම ටික එනවා. අපිට දැන් තියෙන භාවනා කරනකොට අපි නටවන්නේ නටවන්නේ ඔක්කොම කරන්නේ නීවරණ. නං වශයෙන් කියනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඉතින් කාට හරි තේනවනට විශාල කාමයක් අතහැරලා අපි ගිහිගේ අතහැරලා ආවට භාවනා මධ්‍යස්ථානට ගියාට කාමයේ සංඥාව තමයි නීවරණ කියන්නේ එයා අපිව අල්ලගන්න. මහා කාමයේ අතහැරියාට නීවරණ වලින් අපි යටපත් වෙනවා. මෙතන කාටවත් අතොස්සලා කියන්න බෑ. මම පැයක් ඉඳගෙන ඉන්න මට කිසිම නීවරණයක් එන්නේ මට මෙහෙම ඉන්න පුළුවන්. එහෙම කියන්න කෙනෙක් නැහැ. නමුත් එයාට ඥාණයක් තියෙනවා. වඩ විශාල කාමයේ වෙනකොට මයිලක තියෙන කාම සංඥාවක්. ඒ මං ගීගී අතහැරපු නිසා.